රජයේ සේවකයන්ගෙන් ඇහුවොත් එහෙම හැමදාම කියන අපිට පඩි මදි අනේ ඊළඟ බජට් එකකින්වත් පඩිය වැඩි වෙයිද දන්නේ නැහැනේ පඩි මදි කොහොමද මේ ජීවන වියදමත් එක්ක ජීවත් වෙන්නේ කියලා තමයි රාජ්‍ය සේවකයන් නිතරම කියන ඇත්තම විදිහේ කතාව ඇත්ත දැන් අපි හිතලා බලමු කොහොමද රාජ්‍ය සේවකයන් පඩි වැඩි කරන්නේ නැසන් ලෝකයේ රාජ්‍ය සේවකයන් පඩි වැඩි කරපු අවස්ථාවල කොහොමද පඩි වැඩි කරේ කියලා ඇත්තම මිත්‍රවරුනි රාජ්‍ය සේවය මිලියන 1.45ක් තියාගෙන ඇත්තම වැඩ කරන මිනිස්සුන්ට හොඳ පඩියක් ගෙවන්න බෑනේ. ඒ නිසා රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරන නම් ඇත්තම මුලින්ම රජයට බඳව ගන්න එක නවත්ත ගන්න ඕනේ. ඒ වගේම අනවශ්‍ය සේවකයන්ට ඉතින් වෙන රස්සාවක් හොයා ගන්න කියන්න ඕනේ. එහෙම කරලා ඇත්තම අර ඉන්න රාජ්‍ය සේවකයන්ට කාර්යක්ෂම කට්ටියට වැඩි පඩියක් දෙන්න ඕන. මොකද ඔය ලැබෙන පඩියෙන් ඇත්තම රාජ්‍ය සේවකයට උනත් වැඩ කරන රාජ්‍ය සේවකයට අයිස් ගන්න කට්ටියට නෙමෙයි යමක් කමක් කරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා රාජ්‍ය සේවය අඩු කරලා ප්‍රමාණය අඩු කරලා ඉන්න කට්ටිය කාර්යක්ෂම කරන එක තමයි කරන්න ඕනේ. ඒකට තමයි අපි කියන්නේ අර ශක්තිමත් ඒත් කුඩා රාජ්‍යයක් හදන්න ඕන කියලා. දැන් අපි උදාහරණයකට ගමු විදුලි බල මණ්ඩලය. දැන් අපි හැමෝම දන්නවා පික්මි එකක් හරි ඌබර් එකක් හරි දැම්මොත් එහෙම අපිට ඒ ත්‍රී වීලර් එක හරි කැබ් එක හරි මොකක් හරි එන එක අපේ ෆෝන් එකේ මෙහෙම බලන් ඉඳිද්දි පේනවා. ඒක අපේ ගේ ගාවට වෙනවා. හැබැයි ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද මෙච්චර දියුණු ලෝකේ හැම මාසෙම විදුලි බිලයි ජල බිලයි ලියන්නේ එක මිනිස්සෙක් හැම ගෙදරකටම ගිහිල්ලා විදුලි බිලයි ජල බිලයි ලියලා කළමනාකරණය කරනවා කියලා. එහෙම වෙන්න බෑනේ. එතකොට ඒක කරන්න දෙන්නෙත් නෑ. මොකද එහෙම කරත් කරන්න හදපු ගමන්ම අනිවාර්යෙන්ම අර ඉන්න කට්ටිය අපේ රස්සාවල් නැති වෙයි කියලා ලොකු කලබගෑනියක් බවට පත් වෙනවා. ඉතින් එහෙම අකාර්යක්ෂම ක්‍රමයක් යටතේ කොහොමද රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරන්නේ? ඉතින් රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරන්න නම් අර වගේ අකාර්යක්ෂමතා අඩු කරලා ඕක තොරතුරු තාක්ෂණය හරහා ලේසියෙන් කරන්න පුළුවන්. වතුර බිල ලියන්නේ එක්කෙනෙක් යනවා එක දවසක. ජල බිල ලියන්න තව එක්කෙනෙක් තව දවසක යනවා. හොඳ වෙලාවට අර ටෙලිෆෝන් බිල ලියන්න කවුරුත් ගෙදරට එන්නේ නැහැ. නමුත් ඔය වගේ හැම ගෙදරකටම වතුර බිලයි ලයිට් බිලයි ලියන්න දෙන්නේ ගේ ගානේ හැම මීටරේම කියවන්න ගත්තට පස්සේ කොහොමද අපේ රාජ්‍ය සේවය ඉස්සරහට අරන් යන්නේ? ඒ නිසා කරන්න ඕන දේ තමයි රාජ්‍ය කුඩා කරලා රාජ්‍ය ශක්තිමත් කරන්න ඕනේ. ඒකට ඉතින් රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන්න බෑ. පඩි වැඩි කරන්න ඉන්න කට්ටියට දැන් පඩි වැඩි කරන්න අමාරුයි. අපි කරන්න ඕනේ ඉන්න රාජ්‍ය සේවකයන් ප්‍රමාණය අඩු කරලා ඒ කට්ටියගේ පඩි වැඩි කරන්න. මේ වගේ දෙයක් ඇත්තටම ජෝර්ජියාවේ කරා. ජෝර්ජියාවේ පොලිසිය හිටපු ප්‍රමාණය භාගකින් අඩු කරලා හිටපු කට්ටියගේ පඩිය දෙගුණයක් කරා. එහෙම කරපු ගමන් වෙච්ච දේ තමයි ඇත්තටම පොලිසිය කාර්යක්ෂමතාවය සහ ඔවුන් අපරාධ සොයා ගැනීම සහ නීතියේ සාමය රැකීම කියන ලෝකයේ මනින දර්ශකවල ඔවුන් ඉතාමත්ම ඉහළට ආවා. ඒ ඉහළට ආපු නිසා ඇත්තටම ඔවුන් රටක් විදිහට ඉස්සරහට ගියා. ඉතින් අන්න ඒ වගේ ප්‍රතිසංස්කරණ තමයි ලංකාව ඉස්සරහට යන්න කරන්න ඕනේ. මෙහෙම නැතුව නිකන් උඩ බලාගෙන ඉඳලා නම් ලංකාවට ඉස්සරහට යන්න අමාරුයි. රාජ්‍ය කුඩා හා ශක්තිමත් වෙන්න ඕනේ. පුද්ගලික අංශයට වැඩි ඉඩක් දෙන්න ඕනේ.